අයිබන් වෙල්කම් ටු සීරෝ බයිඩි අපේ channel එක ඔයාලා දැන්ටම subscribe කරලා නැත්නම් subscribe කරන්න අපි ගාව ඇතරම facebook group එකක් තියෙනවා සීරෝ බයිඩි කියලා ඔයාලන්ට ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ direct මේ comment box එකේ දාන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ group එකට එකතු වෙන්න අපි ඔයාලගේ ආදරෙන් පිළිගන්නවා ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම අපි කතා කරන්න මම ඇතරම මම තමයි ඒකේ admin ඔයාලට පුළුවන් ඕනම ප්‍රශ්නයක් ඔයාලට ඉදිරිපත් කරන්න ඒ කියන්නේ date loss සම්බන්ධව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයා දන්නේ නැත්නම් ඒක ගැන ඔයාලට අනිවාර්යයෙන්ම කතා ආහාර වේලක් ලබා ගන්න ගම කොහොමද ඩයට් කරන්න කියලා. මේකත් ඔයගලන්ට පේනවා ඇති මම කිලෝ 18ක් දැන් අඩු කරගෙන තියෙනවා. ඒ කිලෝ 18 අඩු කරගන්න මම ඇත්තටම ෆස්ට් මන්ත් එකේ මම අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමයි මම ඔයගලන්ට දෙන්නේ. ඇත්තටම මට මාස එකහමාරක් විතර ගියා කිලෝ 10ක් අඩු කරගන්න. ඔයගලන්ටත් පුළුවන්. ඔයගලන් ඇත්තටම චීට් නොවි. ඒ කියන්නේ චීට් මීල් එකක් ගත්තේ නැති වුණොත් ඔයගලන්ටත් පුළුවන්. අනිවාර්යයෙන්ම මේකෙන් කිලෝ 7කුත් 10කුත් මාස එකහමාරත් මාසෙකුත් අතර ඔයගේ කැපවීම අනුව අඩු කරගන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එකේ ඇත්තටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ඩයට් ප්ලෑන් එක. A to Z මම ගන්න ඕන වෙලාවල් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයා හිතන්න අපි හිතමු ඔයා හිට පටන් ගන්න ඉන්නවා කියලා. ඔයා පටන් ගන්න ඉන්නවා නම් ඔයගේ ග්‍රොසරි ලිස්ට් එක ගිහින් ගන්න. ඒ කියන්නේ සුපර් මාකට් එකකින් හරි පොලකින් ගිහින් හරි ඔයාලට ගන්න පුළුවන් පළතුරු එළවලු ඕට්ස් ඊට පස්සේ යෝගට් ඒ වගේ දේවල් ඔයා ගත්තාන් පස්සේ ඔයාලට පුළුවන් මේක ස්ටාර්ට් කරන්න. මොකද 1 week වලට ඔයා ග්‍රොසරි ලිස්ට් එක aran තියාගන්න. මම ඔයාලන්ට කලින් වීඩියෝ එකක් කරලා තිනවා ග්‍රොසරි ලිස්ට් එක ගැන. ග්‍රොසරි ලිස්ට් එකක් ගන්නකොට ඔයා සැලකිලිමත් වෙන මෙන්න ඕන කරුණු මොනවද ඔයා බලන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයා ඔක්කොම මම ඊට කලින් කියලා දීලා තිනවා. ඉතින් දැන් අපි බලමු කිලෝ 7කුත් 10කුත් අඩු කරගන්න හැටි. ඉතින් මම කිව්වා වගේ ඉස්සලාම ආගින් අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න මොකද්ද මේ ඩයට් ප්ලෑන් එක කොහොමද මේක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයා ඇත්තටම ඩයට් එකක් පටන් ගන්න කලින් ඔයා TSH ලෙවල් එක, ඔයා ගෑල්ලමික් නම් අනිවාර්යෙන් ඔයාගේ තයිරොක්සින් ලෙවල් එක ඔයා චෙක් කරගන්න ඕනේ. මොකද ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර ඩයට් කරත් බර අඩු වෙන්නේ නැහැ. මොකද එයා එයාගේ සෞඛ්‍ය තත්ත්වය දන්නේ නැහැ. මොකද්ද එයාට තියෙන ලෙඩ දන්නේ නැහැ. එයා මොනවාද ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕන බෙහෙත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ඔයා පරීක්ෂා කරගන්න ඕනේ. ඔයාගේ sugar ලෙවල් එක, ඔයාගේ cholesterol ලෙවල් එක, ඊට අමතරව ඔයාගේ PCOS ඔගලා අහලා ඇති පොලියස්ටික් සින්ඩ්‍රෝම් ඕවර් තියෙන ලෙඩේ තියෙන ගොඩාක් ගෑන් ළමයි දැනට ඉන්නවා ලෝකේ. ලංකාවේ බහුත් ආසියානු රටවල බහුතරයක් ඉන්නවා. ලංකාව වගේ රටවල බහුතරයක් ඉන්නවා. ඉතින් PCOS තියෙනවද කියලා ඔය අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඕනේ. ඒක චෙක් කරන්න ටෙස්ට් තියෙනවා ලංකාවේ දැනට. ඊට අමතරව TSH මං කිව්වා වගේ TSH ලෙවල් එක ඔය අනිවාර්යයෙන්ම චෙක් කරගන්නම ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මේ ටික අනිවාර්යයෙන්ම ගිහින් චෙක් කරගන්න ඕනම හොස්පිටල් එක ලැබ් එක ගිහින් කරගන්න පුළුවන්. ඔයාට මෙන්න මේ ටෙස්ට් එක කරන්න ඕනේ කියලා කිව්වොත් ඒගොල්ලන් අනිවාර්යයෙන් මේ ටෙස්ට් එක කළාද? මොකද අපි කොච්චර ඩයට් කරත් වැඩක් නැහැ. අපි සෞඛ්‍ය තත්ත්වය අනුව අපි ඩයට් කරේ නැති වුණොත් සමහර කෑම බීම තියෙනවා, සමහර ලෙඩවල වලට ගන්න හොඳ නැහැ, සමහර බෙහෙත් තියෙනවා, සමහර වෙලාවට ඊට කලින් ගන්න. මොකද උදාහරණයක් වශයෙන් TSH පොසිටිව් එක ප්‍රමාණය වැඩි එක්කෙනෙක් නම් තයිරොක්සින් ටැබ්ලට් එකක් දෙනවා. තයිරොක්සින් අපි හිතමු 50 මිලිග්‍රෑම්, 100 මිලිග්‍රෑම් ඒ වගේ ටැබ්ලට් එකක් ගත්තාන් පස්සේ ඔවා අනිවාර්යයෙන්ම ඒක ක්‍රියා කරන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒව ගැන අපි ඉදිරියට අපි පොඩ පොඩ කතා කරමු. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ ටික ඉස්සෙල්ලා චෙක් කරගනිමු. මොකද ගොඩක් වෙලාවට ඩයටිෂන්ස්ලා මේව කතා කරන්නේ නැති දේවල්. ගොඩක් වෙලාවට ගිය ගමන් ටොක් ගාලා මේ ඩයට් ප්ලෑන් එකක් දෙනවා මිසක් සෞඛ්‍ය තත්ත්වය ගැනවත් ගන්න බෙහෙත් ගැනවත් ගොඩක් ඩයටිෂන්ස්ලා. ඒ කියන්නේ මම ගිය ඩයටිෂන්ස්ලා එක්කෙනෙක්වත් කතා කරේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒව කරන්නම ඕනේ. මොකද ඇත්තටම TSH වගේ දෙයක් තියෙනවා නම් PCOS වගේ ලෙඩක් තියෙනවා නම් කෙට්ටු වෙන, ඒ කියන්නේ වෙන normal කෙනෙකුට වඩා අපි කෙට්ටු වෙන ප්‍රමාණය ඉතාමත් හිමින් වෙන්නේ. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ කොහොමද මේවා පාලනය කරගනිමින් බෙහෙත් ගනිමින් අපි ඩයට් කරන එක ස්පීඩ් يعني කෙට්ටු වෙන එක ස්පීඩ් කරගන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඊට අමතරව මම හැමදාම කියනවා වගේ ඔයගලන්ට පුළුවන් නම් සතියට දවස් 3ක්වත් අඩුම ගානේ ව්‍යායාම කරන්න සමදාම කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට අමතරව මිලිලීටර් ලීටර් 3ක් 4ක් වතුර බොන්න ඩයට් පටන් ගත්ත දවසේ ඉඳන් වතුර කියන එක ඉතාමත් වැදගත්. මොකද නැත්තම් ස්කින් එක හැක් වෙනවා. ඊට අමතරව පැය 8ක් 9ක් වගේ ප්‍රමාණයක් නිදා ගන්න, ටයිම් ටේබල් එකක් හදා ගන්න, ස්ට්‍රෙස් වෙන්න එපා. බඩගිනි වෙන හැම වෙලෙම හිතන්න මම මේ දේ කරනවා, මම මේ දේ කරන්න පොසිටිව් හැම වෙලෙම මට පුළුවන්, මම කෙට්ටු වෙනවා,
මගේ ටාගට් එකට යනවාමයි කියලා. මොකද ටාගට් එකක් තියාගත්තොත් ඔයාට යන්න අමාරු නෑ. සමහරවිට ටාගට් එකට යන අවුරුද්දක් අවුරුදු දෙකක් අවුරුදු තුනක් යන්න පුළුවන්. නමුත් ටාගට් එක කවදාවත් මැදදී අතාරින්න එපා. මැදදී අතාරින්න බලාපොරොත්තු වෙන කිසිම දෙයක් පටන් ගන්න එපා. ඔයා ඔයාගේ ටාගට් එකට යනකම් අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න. ඉතින් අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේකේ පල්ලෙහා තියෙනවා. ඊට අමතරව මම කිව්වා වගේ ඔයාලට හැම يعني කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හැම වෙලෙම 0/D කියන Facebook group එකට ඇඩ් වෙලා ඔයාට පුළුවන් හැමදේම අපිත් එක්ක කතා කරන්න. ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ගෑනු පිරිමි ભેදයක් මම හැමෝටම උදව් කරනවා. මොකද කෙට්ටු වෙන අවශ්‍ය කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ උදව්ව ඔයාලන්ට ලැබෙනවා. මම දන්න දෙයක් නම් මම 100% ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයා දැනට අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක මට ලොකු උදව්වක් වෙයි. ඉදිරියට videos කරන්න. මොකද ඇත්තටම ගොඩාක් කට්ටිය නරඹනවා නම් ගොඩාක් කට්ටිය රිකමෙන්ඩ් පණිවිඩයක් දෙන්න පුළුවන් මාධ්‍යයක් තමයි YouTube කියන්නේ. ඉතින් ඒක ඇත්තටම ඉතාමත් ලොකු උදව්වක්. So see you guys. Bye.